කියන්නේ මොකද තිත්තානම් භික්කවේ මේ වාක්‍යයක් තියෙනවා මේ ගන්ධබ්බා කියන්නේ ගබ්බස්සාව කද්දෝ තියලා ගල්බියක් සකස් වෙන්නේ මේ අවශ්‍ය කරුණු තුනක් තියෙනවා කියලා කියන්නේ ඒතම් මාතා පිතරෝජ සම්නිපාතා මාතානි උතුණි හොන්ති ගන්ධබ්බා වක්ද්දි හොන්ති මව් මේ මව් පිළිදෙන්නේ නැගී එකතු වීමත් ඒ වගේම මව් යුන්ත්‍රයක් වීමත් ගන්ධබ්බේගේ පැමිණීමත් ගන්ධබ්බිය රවිලුන් නැන්නම් කවදාවත් මව්කුලක් හැදෙන්නේ නැහැ දෙන්නගේ තුනට දෙන්නගේ දායක ශක්තිය ඔක්කොම හරි ගිහින් තිබුණාට ගිනි වලුවක් නැතුවට මේ කවදාවත් මව් යුන්ත්‍රයක් තියක් කරලා ඒ කාලෙත් හරි ගිහින් තිබුණාට ඒ කොහොම හරි ගන්ධබ්බිය ආවෙ නැත්නම් දරු ගැව කඩගන්නේ දැන් ඒක තමයි අපේ බඩගිනි විද්‍යාවට අහු වෙන්නේ නැති කොටස. අනිත් ටික දැන් හෙයි ඇහි. නමුත් හොයලා බලුවාම අනිත් ටික හරි. ඇයි හැදෙන්නේ නැති කියන ප්‍රශ්නෙට උත්තරේ නෑ. තුන්වෙනි කාරණේ දන්නේ නැති හින්දා. එහෙනම් ගන්ධබ්බියක් එන්න ඕනේ කියන්නේ. දැන් ඔක අපේ නම් පරිසරවලදී පැහැදිලිවම මම දැකලා තියෙන දෙයක්. ඔයගේ අවස්ථාවල. මොකද එක අවස්ථාවක් තිබුණා මම දැක අවස්ථාවේ ගාක අවස්ථාවක් මම දැකපේ අධ්‍යාපන කීපයක් අපිට කියන්නේ. ඒ කාලේ දැන් නම් වයසත් දිහින් දැන් ළමයි ලොකු ඉක්ලා ඒ කාලේ මේ සාමාන්‍ය දරුවන් හම්බෙන වයස හිටියේ අපිට නෑදෑයෝ දෙනවා ඇති ඉතින් ඒතර මෙයා අපිට දැනන්නේ මෙයාට දෙනවා පපු යමාරු වගේ තෙල්ලා පපු යන පපු මුළු පපුම දෙවිලි කෑ ගහනවා පස්සේ මේ ඉස්පිරිසාලික කියන පස්සේ ඉස්පිරිසාලික කියන මේක ලෙඩක් නෑ මේක හොරලෙඩ තියෙන එක බැන්න අන්තිමට මොනවද මේ මෙයාගේ නිකන් වැරදි ආකල්පයක් තියෙන හැටි වෙන්න පස්සේ විහාර බැර බැර ටිකට් කපා ගන්න නැතුව ඉන්න ආපැන්නා. ඒ වතු පිටේ ඉස්සරහ ඉඳලා. ඉතින් කෑ ගහනවා ඉන්න බෑ උඩේ ඉන්න බැලුවා කෑ ගහනවා. පස්සේ මම මේ සමාධි ක්‍රම ලැබිලා මුල්ම කාලේ වෙයි ආරම්භක කාලේ. අපිට ජෝඩි මාමා කියලා මට කියන්නේ කාලේ. ඉතින් අනේ ජෝඩි මාමේ මට මොනවා හරි වේතක් දෙන්න මට ඉන්න බෑ කියලා කෑ ගහගෙන ආවා. ඊට පස්සේ මම බලපුවා මට මතකයි ඒකට ආපු වේතක් තිබුණා මේ පුහුල් ගෙඩියක දැන් මේ පහටිය බලුව ඒ පළු දෙකෙන් ගන්න මේ මට මතක ඇති ඉහටිය බලුව පිරිමි කාන්තාවක් නම් පහටිය බලුව පිරිමියෙක් නම් ඒකත් ගන්න වෙන පළු එකකින් වෙන් වෙලා තියෙනවා අරගෙන ඉවරලා හිටන් ඒක ඉක්ම ගන්නවා ගාලා ඉක්ම අරගෙන ඉවරලා හිටන් සංචාරිති පොල් කිරි ටිකක් දාලා ඒක මිලි කරලා අරගන්න ඒ පොල් ඉක්ම ටික අරගෙන ඒ ප්‍රත්‍යේ පොල් කිරි වලින් ඒක මිලි කරලා ඒක රත් කරනවා රත් කරලා හිටන් මේ දැන් ගයන් කෙනෙක් නම් ගෑනු පුහුල් මලක් ගන්නවා පිරිමි කෙනෙක් නම් පිරිමි පුහුල් මලක් ගන්නවා හරි මලේ හේන්ද්‍රියට දිය කරන්න ඕනේ දිය කරලා මැග්නීසියම් එත්තක් දාලා ඒක වොන්න දෙන්න ඕනේ ඕකේ තුන් අරුවයි දෙන්න ඕනේ අර දෙලේට යාර දිවලේට මේ මගිනි හදා දීලා වෙලලා ඉන්න එකවරුවක් දුන්නා ඉතින් දීලා වෙලලා මම ගියා මේ ටවුමට ගිහිල්ලා ඉන්න මේ දවස් ගානක් කෑ ගහින මේ එහි මට වෙනවා කවුරු හරි ළමෙක් උඩ මේ මඤ්ඤෝ කහිටවනවා මේ එන්න හේන තියෙන පොඩි. ඒක මඤ්ඤෝ කහිටවනවා. කී නේද? ඊට මං ඇහුවා. ජෝතිය මට දැන් හරි වයි. දැන් ඔබ තවරුවන්නේ කිව්වා. මේ මහ වදයක් විදම එකේ. දැන් ওই සිද්ධියේ මුල වුණා සිද්ධියක් වුණා. දැන් මොකද්ද මේ හේතුව කියලා බලනකොට. දැන් මට වෙනවා ඒ ළමයා මේ අර මම මෙයාත් උර තියෙන්නේ මරද මේ පොඩි තියෙන උර තියෙන මේ පොර උර. ওই පොර උරේ පුත් දෙක නම් වල අරගෙන ඉවිලා නම් කැලේ යනවා දර හොයන්න. ඒක අවතාර වෙච්ච දෙයක්. යනු මුගටියෙක් ඉන්නවා පොඩි මුගටියේ පැත්තක. මේකව සත්‍ය නැතු ඉන්නේ දවස් කරන්නේ මේකේ ධර්මයේ පැත්තක ඉතම හදන්න අල්ලා ගන්න හොඳයි කියලා. අර මේ කඩ මෙයා කරේන දැම්ම මේ මුගටියාගෙන. දාල කොට කර මුගටිය අල්ලා ගත්තා. මේකද. දැන් අරගෙන මේකේ ධර්මයේ පැත්තක ඉතම මුගටිය හරන් ගෙදර ආවා. අර ගෝණිය දාගෙන. ගෙනහල කූඩුවක් හදලා මේක මේ අත දාලා තියෙන මේක ගන්න. ගන්න ගත්ත ගමන් මේක ඇඟිලි ඇඟිලි දෙක කෑවා. ලේ වැකෙන්නේ හැප්පුවා. මේ මුගටිය ඇදලා තියෙන්නේ සර්පේ කාලා. දැන් සර්පයාගේ විෂ තරම් මත් වෙලා ඇදලා තියෙන්නේ. දැන් මේ විෂ තමයි මේ ඇඟිලි දෙකෙන් ඇතුළේ මේ ඇඟට. මේකට වේතක් කලේ නැහැ. අර සර්ප විෂ ගිහින් තමයි මේ ලේ විෂ කරලා මේ ඔය පපුවේ දැවිලා තියෙක ආවේ. දැන් මේක හොයන්න බැ කල් ගිහින්දා. ගැස්ට්‍රයිටිස් වගේ තත්ත්වයක් නේද? අන්න ඒ වගේ එකක් ආවේ. ඉතින් ඒක මේ මෙත දුන්න ගමන් ඩක් ගන්න හරි වුණා. ඉවරද? එකක් වෙච්ච හැටි. ඊට පස්සේ මම අහපුවා තමයි මම කිව්වේ මම ඇහුවේ මම ඇඟිලි දෙක වැක්කේ ලේ වැක්කේනවා පේනවා මොගටියේ කාලා මම ඇහුවේ මොගටියේ කෑවද ඇඟිලි දෙකේ කියලා. ඒක වල් කියනවා කෑපු හැටි කිව්වේ මට. ඔය සිද්ධිය කොහොමයි වුනේ කියලා. ඊට පස්සේ ඒකයි මේකයි ගැළපෙන හිතම මම මේක දුන්නා. ඒක හරියට පළවෙනි සැරේම මේ විලැරලා ගියා ඊට පස්සේ මොකුත්ම නැහැ. ඔහු ගිහලා ඉතින් අවුරුදු ගානක් ගියා. අවුරුදු මම හිතන්නේ ඒ සිද්ධිය විලත්
අවුරුදු 9ක් 8ක් 9ක් විතර ඇති. ඒ තරම් කල් ගිහිල්ලා. එක දවසක් කිව්වා මේ ජෝතිවාමි මම විතර වහන්නා නෑ ඒක. ජෝතිවාමි ඒ එදා වේද ගත්තාට පස්සේ මට දැන් තමයි ආයෙ ඉඩක් හැදුනේ කිව්වා. අගම මොකද කියලා. මම මේ කකුලක් දෙනවා කිව්වා. මේ එක අඟල කැක්කුම් අල්ලන උකුල් ඇටේ දෙනක. ඊට පස්සේ මේ මොකද්ද කියලා බලනකොට ඒගොල්ලන්ගේ මේ මාමා කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ එයාගේ මිනිස්සුගේ තාත්තා. එයාත් ඒ ස්ථානේ තමයි හිටියේ. ඒ දුක කාලයක වයසේ කාලේ. ඊට මට දෙනවා එයාගේ ගන්ධබ්බය මෙයාගේ වඩ රැඳිලා. දරුවෙක් වශයෙන් හම්බ වෙන්නේ ඇයිද තියේ. අර ගන්ධබ්බවක් අද්දී හොද්දී කිව්ව එකයි මේ මොනේ. එතකොට මේ එයා ඉන්න කාලේ එයාගේ කකුලේ දිනන තුවාලයක්. අර කියන දදයක් වාගේ. ඔය හොඳ වෙන්නේ නැහැ. ගියා නිතරම අර බෑන්ඩේජ් එකක් අහගෙන ඉන්නේ. ඉදි වෙනවට. ඉතින් පස්සේ මොකද කරන්නේ? මෙයාගේ ත්‍රිවිධ ගති ලක්ෂණේ අර තව ගන්ධබ්බයගේ තියෙනවා. ඒ ගන්ධබ්බය වර්ධනම මේක මෞරේනවා. ඒ ගති ලක්ෂණේ. ඒකකම තියෙන්නේ. හැබැයි මට දැන් කියන්න දෙයක් නැහැ එකපාරට මොකද මේ මේ කාලවලදී තියෙන විවිධ ආකාරයෙන් මේ උපත් පාදන ක්‍රම තියෙනවානේ. සමහර රටවල දැන් ගල්පාසය යක් කරගත්තාම ඒකලා මේකනවා දිලකයි කරගන්නවානේ. ඉතින් ඒක වෙන්න විදිහකුත් නැහැ. දැන් මට එකපාරට කියන්න විදිහකුත් නැහැ. මට වෙනුනත් මේක ඇත්ත නැත්නම් මරම ගමනය කරන්න බෑනේ. මගදී ඔයාලා මේ පොම්පත් පාලන ක්‍රම මොනවා හරි කරේ කියලා මම දන්නේ නැහැ. මමයි පේන එක කියන්නේ. මේ ඔයගලගේ අර මාමා අන්න එයා ඔයාගේ මේ බඩටම ලක්ෂණයක් පේනවා. මම දන්නේ නැහැ ඇත්ත නැත්නම් පේන්නේ මේකයි කියලා. ඒ වගේ උන් එකක් කරේ ඉඳලා නැහැ රොමෝක් ආදී. අවුද්දෙන් පළවෙනි ළමයා හැමිලා ළමයා විතර ගිහිල්ලා. ඉතින් අතර ළමයි හිටියේ වල. ඒ විදිහ අන්තිමට ඔය කරා කියලා ජෝටි මාමේ ඔක ඇත්ත වෙන්න පුළුවන් කියලා. ඇයි ඒ කිව්වා? දැන් තුවානේ විතර ඉස්සෙල්ලා ඒ මාම ඇවිදලා කිව්වා දුවේ මං ඔයලකට එනවා කියලා. කීනෙන් ඇවිද කිව්වලු. ඉතින් දැන් තවම දන්නේ නැහැ. තව ඇඟසුද්ද වෙන දිනේ නවතින දිනේ ඇවිදින්නේ නැහැ තව. ඒ කියන්නේ නැවත හැදෙන දිනේ තව ආසන්න ඉදියේ. ඒකවත් තව දන්නේ නැහැ හරියට. ඒක නිගමනය කරන්න බෑ. එතන මේක වෙලා ඉවරයි. ඉතින් ඉදිරියට බලා ගන්න පුළුවන් කියන එක පස්සේ බලන හරියට ඇඟසුද්ද වෙන දිනේ ඩුනේ නැහැ. ඒක නැවතිලා. දැන් දන්නවා ඒ කන්දේ දරුකව පිහිටලා බව. පස්සේ මේක කිව්වා මේ ඒව නෑ දැය කළා. නෑ දැය කළා කිව්වා කිව්වා ඔබේ කටෙන් අල්ල ගන්න දිවා. ඔරිනේ කියලා අනික කිව්වා කිව්වා. දැන් මේක හරි තරහයි මේ කිව්වා. මගේ කටෙන් අල්ල ගන්න මට මේ මහ එකක් එකක්වත් කිව්වේ නෑනේ මම. ඉතින් මම දන්නවනේ එහෙම එකක් නොකිව්වේ බය කියන ඒ කියනවා. ඉතින් මට කිව්වා මේ විදිය කියනවා කියයි. ඉතින් හරි තරහයි එහෙම කිව්වා නේද. මම කව එහෙනම් අනික හැට කියන්නේ කටෙන් අල්ල ගන්න නැති එකක් මම කියන්න ඒක බලන්න කියන්නේ. එයා උපදිනකොට එයාගේ වම් කකුලේ මේ උපන්න අපයක් වගේ ලොකු කැලලක් ඇති ඒකෙන් බලා ගන්න කියන්නේ ළමයි පිළිමු ළමයි උපදී කි. උපදින ළමයි මේ කැලලක් ඇති බලා ගන්න කිව්වා. අන්න හොඳ වැඩක් එනවා කිව්ව තමයි අපි බලමු හම්බුන හාව කියලා ලොකු කට්ටිය හිටියා. මොකද විත්තිද ළමයි හම්බෙච්චිලා ඔක්කොම ගියා ඒක බලන්න. බලපුවම ලොකු කැලලක් තියෙනවා. අර ඉතලා හිට මේක නයි දේ තුවාල කරන මේ ළමයාට ඇවිදilla තියෙන්නේ. ඒක ඇස්ට්‍රල් වොඩිය කියන්නේ ඇස්ට්‍රල් වොඩියකට සම්බන්ධයි. මොකද ඒක ටිකක් කර්මජ රෝගයක්. ඒක සම්බන්ධ නැහැ. ඉතින් ඒක තමයි මොනවා හරි පයි කාඩ හරි ගහපු එකක් හරි සම්බන්ධ වෙච්ච එක හටගත්ත දෝෂය තමයි මේ ඉන්නේ. ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට තේනවා කියන්නේ උපදින උපදින දෙනා කාලයක් එනවා. ඒ දිනුනේ එහෙම එක. ඊට පස්සේ විතුවර හැදුනා ළමයාට මේ ළමයා කාලේ. ඊට පස්සේ එයාට කවුරු හරි හීනකින් බේතක් කියලා. මොනවා හරි මේ වානිල් මලක් අරගෙන මේ මොනවා හරි කරලා ඉතින් මේ වේලා තල තෙල් එකලා මේ තල තෙලින් අවවලා උකඳ කරලා පාගඩියක් හදලා ඒකෙන් මේ පුච්චලා ඉතින් ඒකෙන් මේ නිවන ඒකේ දුමාල් ගන්න කියලා. ඔන්න ක්‍රමයක්. ඒකෙන් හරි කොරුණා. දැන් ළමයා මොකද නෑ කකුල තුවාලයක් නෑ ඉතින්. දැන් වෙන්නේ ඒතර මං ඔකේ කිව්වා මොකද දැන් ගන්ධබ්බාවක් අන්තිය හොන්තිය කියන සත්‍යවස්තයයි දරුවේ හම්බ වෙන්නේ. ඒක හැම වෙලාවෙම. දැන් ඔයගේ අවස්ථා බඩට ආවවක් දැන් නැති අවස්ථා තවත් ඔහොම වෙලා තියෙනවා. අවුරුදු ගානක් ගිය අවස්ථාවල ওই විදිහම හම්බ වෙච්චා. ඒ අවුරුදු 4ක්ද 5ක්ද ළමයි නැතු. ඒ ඒ ස්ථානෙත් එහෙම ක්‍රමයක් තිබුණා. ඔය අමනුෂ්‍ය 12 දෙනෙක් හිටියා මේ ඒ එක වත්තක. ඒ වහා ගැඹුරු කතා ඒවයි. ඒ අපි ස්ථානෙ ගිහලා නම් මේ මේ වගේ අපි මේ කටයුතු කරන එක ගිහි කාලෙත් මම ඔය කටයුතු ඒ තැනින් තැන කරගෙන ඥාවේ. ඒ ස්ථානේ වත්තේ තමයි ඒ කාලේ කටයුතු කළේ. සකස් කරලා හිටන් පූජ්‍ය ස්ථානයක් වශයෙන් මෙය කරලා ඒ පූජා තියෙනවා ඔක්කොම කළා මේ දෙනියව මේ කාලේ කළා. ඒ කරන වෙලාවේ අපි රැට පිරිත් කියනවා. මේ 10 විතර පටන් ගත්තාම ඔය දැක්කම විතර 6 අමාරුට පිරිත් පටන් ගන්නවා.
පිරිතුන් සූත්‍රයේ ඒතකොට මේ මේ කියලා ඉඳන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ වගේ සූත්‍ර කිහිපයක් කියනවා. ඔය රටන දොළොස් දිනාම වෙනවා. කුලදින. ඇදිලා හිටන් ඉඳ ගන්නවා අර මේ එතන ඒක තිබුණේ ඉතලා මේ මේ අර මොනවද මේ මේ පසු වෛද්‍ය වැඩවලට හරක් මඩුවක් හදලා දෙනවා. වැඩි පටන් ගත්තට කලේ නැහැ. මේ මඩුව තමයි මේ ධර්මදේශනාවට එහෙම ගත්තේ කටයුතු කරන්න. ඒකේ සිමෙන්ති දාන්නේ නැත්නම් පොඩ්ඩක් උන්දිය ගැට්ට වගේ පාතර තියෙනවා. ওই ගැට්ටට කකුල් දෙක දාලා පිළට පල්ලෙහට කකුල් දෙක දාලා ගැට්ට උඩ ඉඳ ගන්නවා. පිරිත් ඉවරනවා. ඒ වුණාම වැදලා යන්න යනවා. ඔහු කට්ටියක් හිටියා. පස්සේ ওই කට්ටියකින් එකින් එක මොකද කරන්නේ? එක එක කට්ටිය. අපි පින්නන්න පොද කරලා ටිකක් කරලා එදින හිතුද වෙලා හිටා මිනිස්සු උපන්නා. ඒකේ පැතිරු මිනිස්සුත් බය වුණා කියලා. ওই අතරේදී කියලා යන්නේ. වාක් කියලා යනවා මම යනවා හව දිහාට. මෙහෙම කියලා යනවා. යන තවුරු හතරද පහද ළමයි නැතුව හිටියා. ඉතින් මට ඇදිලා දැක්ක අපිට නෝන ළමයි නෑනේ මොනවද ප්‍රතික්‍රමයක් කරගන්න නැති කියලා මොකද පඩුවක් ඇට ගහලා යන්නකෝ මේ පූජාවට සම්බන්ධයෙන් යන්නකෝ තවසක් දෙකක් කිව්වා. ඉතින් ඇදිලා පූජාවට සම්බන්ධ වෙලා පඩුවක් ගෙට ගහලා තියලා ගියා. ඊට පස්සේ ඉතින් කොහොම ඉන්නකොට මේ මට එකෙනෙක් ඇදිලා කිව්වා මම යනවා මේ දෙ කිව්වා. එයාලම යනවා කියලා. පස්සේ යා වැඩ කරලා ඉතින් තමයි ගිහලා ඉන්න ගිහින් අඩිපාරක් තියෙන අඩිපාරේ යනවා ගෙටිපාරේ. මම පස්සේ අඳගහරේ දෙනකොට අඳගහර කිව්වා මෙන්න මෙහෙම එකක් කිව්වා බලන්න පොඩ්ඩක් දැනගත්තා මට කියන්න ඕලක් මේ ආවා දැනගන්න පුළුවන් නේ කියලා. එකෙනෙක් ආවා ඇලේ මේ නරකට ආවා එකෙනෙක් කිව්වා. ඊට පස්සේ මිනිහා කමල් දිහා බලන් ඉන්නේ නැහැ කතා කරන්නේ නැහැ වෙන පාරකින් අහක බලන් පැල දුවනවා එදෙනි. මට එක මහ ප්‍රශ්නයක් වුණා. දැන් මාස 3ක් 4ක් ගියා තවත් ඉන්නේ නැහැ කතා කරන්නේ. 3 4 පුතේ ගිහින්. පස්සේ මම දවසක් යනකොට දැකලා ඉඳලා ඔකද කතා කරන්න කියන්නේ කිව්වා. අනේ තරහට නෙවෙයි මම පස්සේ කියන්නම් කිව්වා. දැන් මෙහෙම කියන පස්සේ දාලා බුලත් අදක් එහෙම වරින ආවා. ඇදිනලා කිව්වා අර කිව් එක හරියට හරි. මම දැන් බයි ඉතිවි එක දැනගත්තොත් මේ අපේ මොනවා හරි කරලා මේ කප්සා කරලා දාගන්න මොනවා හරි කරයි කියලා. මේක දැන් නම් මේ කියන්න වෙන පේනවනේ. දැන් ඉතින් කොහොමද මේ බෝරලන්නේ? ඒකේ ඉඳන් මම මේ කියන්නේ එදා කිව්ව විදිහම වුණා කිව්වා. ඉතින් ඒ තරම් හරි දරුවෙක් ගැන තියෙන ආදරේට කවුරු හරි මේක දැනගෙන මොනවා හරි අමිතික දෙයක් කරන්න පුළුවන් නේ මුල් කාලේ කියලා. එහෙම හැකේ තමයි මේ නොකිය හිටියා මට. මම ආරංචි වෙයි කියලා. ඉන්නේදී වගේ සිද්ධිය. නිකන් ඔහොම සිද්ධි හරියට වෙනවා. ඉතින් තව එක්කෙනෙක් ඒ වගේ අඟ උසම මහත් එක්කෙනෙක් එහෙම මේ කලින් සූර්යයක් එහෙම දාලා ඉන්නවා ඒ ලෝකෙ. එයා මේ හිත විචා කරේ හිත ඉන්නවා. ඉඳලා හිටන් එක්කෙනෙක් ඒක කියලා. මම අපි දන්නව කෙනෙක්. පස්සේ මිනිහා උගත නැහැ මිනිහා අපි කියලා විදිලා කියන මම යන්නේ නැහැ ගියාන පස්සේ. ඔව මාත්‍ර ඇදලි මට ඕන නැද යාරා වෙගි මම යන කී කී ඉන්නවා. අරියට මේ මිනිසුර වෙන්නද මේ සුදව. මලගෙන ඉදෙන්ට ගියා කියලා. පස්සේ මම කිව්වා මොනවා කරන්නේ කවුද මේ කියලා කිව්වා. ඔයාලගේ මොන ළඟට ඉගෙන ගියා කියලා. ටික දවසක් යනකොට නාව වුණා. දරුවා ඉන්නවා වැඩි. ඒ වලදී කියලා. යව මගේ ගෑණි ළඟට ගියා. කාටවත් තියනව මරුව මොකද්ද? දැන් යනි කතර කියනවා. ඇවිදින්න. ඉතින් ඔවා කියන්නේ මේ 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 කියන්නේ එහෙම නෑ මෙහෙමයි අපි සුද්දයි. නවතින බලනුනේ ඒවා තියෙනවා. ඉතින් අර එක එකනම් මේ දැනගන්න කරන වැඩනේ. නම් බලනකොට ගන්ධබ්බ යන හැටි හොමයි. ඉතින් ගන්ධබ්බේ කියන්න ඕනේ උකාන්තියක් වෙන්න ඕනේ ගර්භාෂයක් හට ගන්න. දැන් අපි කරන වැඩවලදීත් අපි මේ ක්‍රමය තමයි කරන්නේ. දැන් අපි ඥාති වතක් දීලා ඊට පස්සේ පුණ්‍ය අනුමෝදනාව කරලා ඒ ඉතින් ඒගොල්ලන්ගේ හරියට ඉන්නවා මේ ඔය ගන්ධබ්බ ඒගොල්ලන්ගේ ඥාති. දැන් සතරවල් ගිහක ඥාති පිරිසක ඉන්න ගන්ධබ්බේ තමයි ගැබට එන්නේ. හැමතැනම ඉන්න බෑ. තමගේ සම්බන්ධතාවයේ හැමතැනම විචිකලා තියෙන විශ්වයකට. මොකද අපි ආනාදීය පටන් ගෙනාව පළපුරේ හිටවුනේ ලේ උරුමකාර සම්බන්ධයක් තියෙනවා. ඊය අයම තමයි කැරේ කැරේ මේ පළපුර හදා ඉදිරියට එන්නේ. මුණු පුරා වෙලා උපදින්නේ. පුතා වෙලා ඉන්නේ, යාට පුතා වෙලා උපදින්නේ. අර එන පරම්පරාව. ඒ දිගටම ඉන්නේ එහෙමයි. ඉතින් ඒ නිසා තමයි දැන් උඹක් කියනවා මේ ජාන වලින් රෝග එනවා කියලා. ජාන මත් මං ගෙවිලා යටපත් දලා දිවිලා දැන් පුතා තාත්තා දිවුනේ නැහැ පුතාට හැදෙනවා කියලා. ආතර දෙවෙනා තාත්තා නැහැ පුතාට හැදෙනවා. ඉතින් කියනවා මේ ජාන දහක් වලින් එන ක්‍රමයක් කියලා. මේ ජාන නෙවෙයි වෙන්නේ අර කරමු කර්ම වේගීකට හරියන කර්ම රෝගේ විවිධාකාර ප්‍රවෘත්ති පාක වශයෙන් තියෙනවා. දැන් 100ක් තිබුණා දැන් පුතාට නැහැ. දැන් පුතාට උපදිනවා 100ක් ලැබිලා පුතාට දරුවෙක් කියලා. උපදිනවා නම් මොන කරා වෙලා තින්නේ යාමයි. ඉතින් පුතාට නැහැ මොන කරාද තියෙනවා. අතර කෙවි ඉදිරිය මොන කරා වෙලා අනිදරේ පිටිලා ගෙවනවා. අනිත් හැම ක්‍රම තියෙනවා. ඒවා තමයි ජාන තාක්ෂණික ටික උගක් කියන්නේ කොහොමයි. අපි හිතන්නේ මේ භෞතික පැත්ත විදිහට අපි දකින්නේ. ආධ්‍යාත්මික පැත්තෙන් තේරෙන්නේ. එහෙම එකක් තියෙනවා. මේ ඔන්නෝම ක්‍රම තියෙනවා. රෝගාබාධ එන්නේ කරුම කරුණා කරනවා එනවා.
ඒවා ගති පුරුදු අනුව මේ සැරේ ප්‍රයෝගී පත්ති හැදිලා එහෙම එනවා. කලින් කාලේ එහෙම සකස් වෙනවා. ඒ කොහොමරි ගන්ධබ්බේ කියන්නේ ඉතින් ඉතින් ඒවා ඉන්න ගන්ධබ්බේ ඉන්නවා. මේ හේතු වාසනා නැතුව. පින් පින් අම්ම පත්ති දාන කරන්න ඕනේ, ප්‍රත්‍ය දාන දෙන්න ඕනේ. ඒගොල්ලෝ හිමිකම් ලබන්න. එතකොට ඒගොල්ලෝ හිමිකම ලැබුවාට පස්සේ ගැඹුරින් ඉන්න අවස්ථාව ලැබෙනවා. දැන් ඒවා අවුරුදු 13ක්ද 14ක්ද ළමෙන් නැතුව හිටපේ එකනේ කියලා. මම හනීපේ ඇතිලා ඉතිරිතාලේ ඉන්නකොට ඔය මේ කෙනෙක් ඉන්නවා මේ තාත්තා ආවෙදලා හිටන් කටයුතු කරන ගෑනු කෙනෙක්. ඒ ගෑනු කෙනා කොහොම හරි ඇවිදලා වෙලා හිටන් මේ මට සෙත්සාන්තිය කරන්න ඉන්න කියලා අපි හන්තියක් එක්ක ලැහැත් වෙලා කොහොම හරි එතෙන්ට ආවා. මම කිව්වා ඔවා කරලා වැඩක් නැහැ පැත්තක දාලා නිකන් ඉන්න මට ඔය කරේ වැඩක් නැහැ කිව්වා. ඔය කරන්න කිව්වා මට වැඩක් නැහැ වැඩක් වෙන්නේ නැහැ ඔය පැත්තක දාන්න කිව්වා. නමුත් නෑ නෑ අපි නිකන් පොරේ හරි කරමු ආපදුරු එහෙම කිව්වට කියලා තමයි යාවේ. ඉතින් ඩාව විතරයි මේ ගෑනු කෙනා අඬන්න පටන් ගත්තා. අනේ උභාන්තේ විතරයි මගේ තාත්තා බේරලා දෙන්න පුළුවන්. අනේ උභාන්තේ කොහොම හරි ආශිර්වාද කරන්න මගේ තාත්තට බේරෙන්න. මගේ තාත්තාට මනුසාත්මය ලැබන්න අඬන්න පටන් ගත්තා. අර වැඩි වැද්දගෙදී. ඒක මම කරගත අනුක්‍රම පුණ්‍ය ශක්තිය ඇදලා ඉනන් ඒ ශක්තිය ලැබිලා ඒ ශක්තිය මේ ඔය මේ මෙයා තාත්තා පියාට ඒ ශක්තියෙන් ආශිර්වාද ලැබේවා. මේ වගේම මේ මනුසත් බව ලබන ශක්තිය ලැබේවා කියන ආශිර්වාදයක් කරනවා. ඊළඟට අවුරුදු 14ක් ළමයි නැති කෙනෙකුට බෝධි පූජාවක් තිබ්බා කිහිල්ල. ඒ ගෑනු කෙනා තුනක් තුන් මාසෙ මෙහෙ කාලෙන් මේ දවස් තුන අතර ඉතෙල්ල ඉතින් මේ ඊළඟ එයා තමයි එයා. දැන් බලන්න උගාදුරට යමක්කම තියෙන අයද දරු අඩුයි. ඒගොල්ලෝ දැන් පාලනය කරන්න දෙයක් නැහැ. ඇත්තෙම නැහැ බොහොම අඩුයි. ඔය උගාදුරේ දුප්පත් පවුල් වල ඉන්න ලොකුදෙනි හැම තමයි තියෙන්නේ අපි වැඩි. ඔව් ඊයට හරියට ළමයි. අල්ලමද? කතාව නේ වැදුරු පැහැදුනද කියලා කලහපි කියන්නේ. ඒ වගේ දෙයක්. ඒකන මොකද හේතුව? දැන් ගන්ධබ්බ ලෝකවල ඉන්නේ මේ දෙවලක් ඉන්නවා. ඒ පින් කරපුවයි බොහොම අඩුයි. යම් තැනක උපදින දින නිමිත්තක් හරි විඳින්න නම් ඊට ගැළපෙන තැනකට එන්නේ පින් තියෙන කෙනෙක් ඉන්න ඕනේ. ඊයයි බොහොම අඩුයි වේදන. ප්‍රතිපාක වශයෙන් පින් ලබන තියන අය. ඒ දන් දීලා යහපත කරලා ඉන්න අය ගිහලා මැරලා යන්නේ බොහොම අඩුයි. ওই නිකන් කාලා පිටයි ඉතරයි නම් කදිබුව ගහලා මැරි කියව තමයි ඉන්නේ. වැඩි හරිය. ඉතින් උන්ට ආවට පස්සේ උපදින දේ ඒ වගේ දුක් විඳ උපතක් ලබන තැනක් එන්න ඕනේ. ඒ බඩකට ඔක්කාන්ති වෙනවා පිටා. අර මේ පළවෙනි පිළිවෙල දෙවෙනි පිළිවෙල කියන එකේ වලකට ඔකාන්ති වෙන්න හේතු නැහැ. ඉදිරියට ජපවින්නේ ඉපෑ කියනවා මේ ලෞකික වශයෙන් හරි පුණ්‍ය සම්පත්තියක් විදිහට. ඒකේ අවස්ථාව මේ මේ ඒ දැන්ට යට ගලපන්න බැරි හින්දා ආකර්ෂණ වෙන්නේ නැහැ වඩා. ඒකයි ඒ අයට අඩු වෙන්නේ. ඉතින් අර මේ අර වැඩි හරියක් මැරෙන්නේ මැරලා ඉන්න අය පිනක් දහම නොකරපු අය. ඉතින් ඒගොල්ලෝ ගන්ධබ්බත් බැවුරු ඉන්නවා. ඉදිරියට ඒගොල්ලෝ ඇදලා ඉනවා අත්‍යකෝල්ට. දැන් බලන්න සතුන් අතරත් ඒ වගේනේ. දැන් වාග් මිනිස්සු පව කරගත්ත සතර පහය වලින් සතු හරියට ගන්ධබ්බේ වැඩි. ඊට ගැලපෙන දැනවලු. ඉතින් සතේකුර පැටව දැම්මම පැටව 3 4 10 15 දාන්නේ වුණු තියෙනවා. ඒක හැදෙයිද? 6 මාසෙන් 6 මැදට දානවා. මෙතන කොහෙන්ද බඩවලට එන්නේ? මාළුදේ කොම්බියම කෝටි කරනවා. කොච්චර කෝටි වුණත් මෙතන ගන්න ලස්සවා. ඒ තරම් දා. ඒකෙන් සුද්ධ ජීවී වෙච්ච තරමට ගන්ධබ්බේ ඉන්නවා. අප්‍රමාද. උණ්ඩ ගැතු ඉස්තන් තියෙනවා. උන් ඇවිදලා ඔබ ඉන්නේ දැන් කොහෙද? ඒ තමයි වැඩි. ඉතින් යහපත් පැත්තට දුගති පැත්තට ඉන්න ගන්ධබ්බේ බොහොම අඩුයි. ඉතින් ඒක තමයි අපි ඒක ලබා දෙන්නේ තමයි අර පුණ්‍ය ශක්තියක් මතු කරලා ඉවරලා හිටන් අර ගොල්ලන්ට අර ඥාතිට මේ ඥාති බත කියලා එකක් වෙනම දීලා. ඒකට මොකද පෙලක්කා ඉන්නවා නිර්වාත්‍රායි ඒ රෝගේ. ඒගොල්ලන්ට ඉන්න පුළුවන්කමක් නැහැ මේ මේකට සම්බන්ධ වෙන්නේ. ඒත් ලැජ්ජයි. සමහරවිට හැංගිලා ඉන්නවා. කවුරුවත් නැති වෙනකම් මොන හරි බතුලක් හරි කාලා යන්න එනවා. මොකද ඒක ආකර්ෂණය ගත්ත හැකි. ඉතින් ඒගොල්ලන්ගේ අතින් අපි වත් ගන්න ඉන්නේ එහෙම ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ආහාර එක. ගත්තත් අපේ බත් එකේ කියන ශක්තියෙන් 10න් එකක් ඒගොල්ලන්ට යනවා. දැන් ගන්ධබ්බේ අපේ කයේ තියෙන ඝනත්වයේ 10න් එකක්. අපිට සමාධියට වැටෙන එකක් ඒක කියන්නේ. එතන අපි කන එකක් ඒ ගන්නට කැවෙන්නේ 1000 වාරයක් කන්න ඕනේ. එතන අපි බත් එක කාලා ඒගොල්ලෝ. දැන් එහෙමයි තින්නවා. භෞතික අඩු වෙනවා. ඔව්. ඒ භෞතික අඩු වෙනවා නියටි. එකපාර දෙයක් අතර අඩු වෙන්නේ. දෙන්නේ. ඒ අඩු වෙන හැටි. දැන් ඔය වගේ එක්තරා මහත්තයෙක් මම කලින් ඉන්න කාලේ මේ කලින් ඉන්නේ නෙමෙයි මම ගිනිදාගෙන.
ඒ දවස්වල ඇවිල්ලා ඉතින් මට ළඟ ඉඳලා සමාධි හරියට සමාධි නම්බර් පහක් කියලා දෙනවා. ඉතින් දෙන්නේ නැහැ මට හරිය අමාරු ගොඩක් ගොඩක් කියලා. ඒ කාලේ පූජාවත් තිබෙතත් ඒ නිරෝධ වේද දෙනවට අමතර සමාධි නම්බර් කියලා පහක් දෙනවා. ඒ මොනවා හරි වගේ විතර අහන්න. ඉතින් ඒ ආපහුම ඒක දෙක එයා අද ඉඳගත්ත එක අහන්න මොනවා හරි. එයා අපි ළඟ විදිහට දෙන්නේ කියනවා. අපි මුං ඇටය වතු කියවා කියලා. මට ඇහෙලා ඉන්නා කියනවා. ඉතින් මම අර මේ එක අහන්න මේ මේ ඔයාලා ඉන්න මේ කවුරු හරි මේ ඥාතියෝ දෙන්නේ හරි මේ දෙන්නේ මේ මුං ඇටය වතු කියවා කියනවා. මොකද්ද කියලා ඒක. අයි මට වෙන මොකද අහන්න ඕනේ ඇටි ඇටි කිව්වා. මම ඒක අහන්න තමයි ආවේ කිව්වා. මට වෙන මොකද මේ සමාධිය අහන්න ඕනේ නැහැ කිව්වා. මට මොකද්ද බ්‍රහ්මදී කිව්වද? එයා කියනවා දැන් ඊට මේ එයා සති ගානට ඉතෙල්ලා. එයාගෙන් කවුරු හරි දෙන්නේ කැවිලා. මට මුං ඇට හොදී වතු විදියක් කිව්වා. අපිට මුං ඇට හොදී වතු විදියක් කියලා. ඉතින් මේ හීනයක්නේ. එවහර දුන්නේ නැහැ. සද්ද නිකන් හිතිය ගණන් ගන්න නැතුව. ආයි ඊළඟ දවසේ පෙන්වනවලු. තවදා තවදා. ඔබ දුන්නේ නැහැ අපිට මුං ඇට හොදී වතු ඉල්ලුව දුන්නේ නැහැ කියලා එදත් කිව්වලු. ඒක මොකක්ද මේ අමුතු එකක් කියලා එදත් නිකන් හිතියලු. ඔය තවදා කක් කිව්වලු. ඔබ දෙන්නේ නැද්ද කියලා. ඒ පාර කරුණා ඇදෙන්න. ඉතින් මෙයා කල්පනා කරගෙන හැරෙන්න පස්සේ මේක දෙන්න වෙනවා. දැන් මේ දවස් තුනම මෙහෙම දැක්කන්නේ. ඊළඟ මුං ඇට තේරුවක් ගෙන අහලා හාල් තේරු දෙක අත කොහෙද කියලා අහලා. හාල් තේරු දෙක බත් වෙලා මුං ඇට හොද්දකුත් හදලා වෙනේනම මේ ලොකු වරහක් වගේ ලොකු මැඩිකෝප් පොල්ට බෙදලා ගිහලා මේ දෙල් ගහද්ද කොහෙද තියනවා කිව්වා. ඒ දෙල් ගහයට දින පානකුත් තියලා කිවලු අර හීනෙන් ඇවිදින් මගෙන් මේ මුං ඇට පොදී වතු ඉල්ලපු අයටයි මේක අප කරන්නේ මේ කැප අරගෙන ඒගොල්ලෝ අරගෙන යන්නේ අරගන්න කියලා. එහෙම කියලා ඔක්කොම වහලම තියලා මිනිහා ඉතින් ඈතට ගිහින් බලහිටියලු මේගොල්ලෝ පේන්නේ එනවද ගන්නවද කියලා. කවුරුවත් නැහැ පෑ වාගේ ඇති දවල්හි දෙල් ගහක් අතේ හැංගිලා ඈතරේලා කවුරුවත් නැහැ. ඊට පස්සේ ගිහින් බැලුවලු බල්බ එක මුං ඇටියක් ගන්න නැහැ ඔක්කොම අරගෙන බත් දෙකෙන් හරියට පිළියෙක ගියා වාගේ දෙකම ගා ගිනිහිලා. ඉතින් දෙකම ගා බත් තියනවලු මුං ඇට ටික ඔක්කොම අරගෙන. ඉතින් මේක තමයි ප්‍රශ්නේ උනේ. මටත් පුදුමයි මේ මම බලාගෙන හිටියේ කවුරුවත් ඇවිත් කෑවත් නෙවෙයි මේ කවුරුවත් ආවෙත් නෑ. ඒතර මේ මුං ඇට කියලා ඔබ දුන්නේ බත් වල මොකද දුන්නේ කියලා මටත් ප්‍රශ්නේ ඇති වුණා කිව්වා. දැන් මේ දැන් මෙතෙන්දිම කිව්වද මුං ඇට හොදි වදි කියලා කියලා දෙන්නේ කියනවා කියලා හරියට මේ දැන් අපිට සතුට දතේ ඔපුණා කිව්වා. ඊට පස්සේ දැන් ඇද්ද කියලා අහන්න කිව්වා. මම හිතන්නේ එහෙම කාලේ වදිලු අනිත් හැදී කියලා. ඉතින් දැන් මොකද කරන්න ඕනේ? මාත්‍යා බලන්න කහට ගියන් කවිය කියා දෙන්න කියලා. ඒ මම බලපුවා මට පේනවා දැන් මේ වල දාලා ඇදිලා පින්න නෝදා කරලා වනේ මේක දෙන්න. ඊතර මේ පදවසක මාසෙ පොයේ තිර සමාදෙන් කට්ටි එනවා. එයා මං කද දැන් මේ වාසික දාන දීලා මාසෙ පොයේ පදවසක වැඩ ගමින් දාසක ඇදිල්ල වෙලේට මුං ඇට පොඩි මේ බත ව්‍යාගින ඇදිල්ල අනික කරිගේ දානකට සම්බන්ධ කරලා ඉතින් ඒ දාන දෙන්න මගේ අර මොදා කරන්න නැතිය. ඊට පස්සේ අර වගේ මුං ඇට යා මුං ඇට මාළුවක් බාරගෙන හදලා හිටන් මේ බත මේ ව්‍යාගින කොම කරලා දාන සම්බන්ධ කරලා ඒ දවසේ දාන දුන්නා. වාසික දාන එහෙම දීලා කොම කරලා එදා අනුබෝධන් කරන්න පස්සේ ආයිසරයක් ඇදින් ඇරුවා. අපා කිව්වා අපිට දැන් අසීමිතව තියෙනවා කිව්වා. ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ලැබෙන හැටි. ඉතින් වාහනේ බුදුව සිද්ධිය වගේ කියන්නේ භෞතිකව කොහොම ගියාද කියලා. නැවත ඉතින් අපි ඕවා ඉතින් මෙරම පිළිදේ පරීක්ෂණ කරලා නැහැ නේද? මේ අපි දැන් ඕක වෙලා තියෙන්නේ ඒව අහම්බෙන් හම්බෙන සිද්ධි. මේ අපිට ඕනකමින් යොමු කරලා ඔහොම ගන්න බෑ. ඒකයි කාරණා. ඔය අහම් සිද්ධි වාගේ තමයි එන්නේ. ඉවයි ආවු ආවු නෙමෙයි විතර එනවා. දැන් අපිට ඉල්ල කර කර ඕන එකක් ගන්න බෑ. ඉන්නන්න විද්‍ය වෛද්‍ය මේ මණ්ඩලේ ලොක කරන්න පුළුවන්. මම ඉතින් එහෙම හැකියාවක් එන්නා. ඔය ලැබිච්චයි ඉස්සර ඔහොම කියනවා නිසා. අර වගේ පරික්ෂණ නිදිපත් දෙන්න තා හැකියාවක් නෑ. නම මම දන්නවා සිද්ධාර්ථ ඒකාන්තේ මෙහා වෙලා තියෙන. එහෙනම් හොඳම ලාකි තියෙනවා. ගන්ධබ්බේ සම්බන්ධේ නෑනේ. දැන් දෙම් දෙවිලෝක හිටියනම් දෙවියන් චුද වෙලා දෙවි මනුස් ගන්ධබ්බේ කියනවා. මිනිස් කන්දබ්බය වෙලා තමයි එන්නේ බලන්න. දැන් අපාගතව ඉන්න සත්තුන්ට අපි ඉතල අපායේ ඉන්න සත්තුන්ට මේ පුණ්‍යානුමෝදනා කරනවා. ඉතල අප්‍රමාණ සත්තු ඉන්නවා දැන් අර පව් කෙවිල කෙවිල අවසානයේදී ගැලවෙන්න ළඟ වෙච්ච අය. උන්ට ඒක වැදුන ගාම නිදහස වෙනවා. හරියට මෙහෙම අර පොළවේ මෙරුමතු වෙනවා වගේ. කොහේ හරි සිද්ද්‍රාවක් වගේ විලා. ඔතනින් මතු වෙනවා සත්තු. අර විවිධ හත්තක් බැලුවොත් මෙදිලා අපායේ ජීවිතවලට පෙරත් ඌරෝ පැනලා දුවනවා, හාව පැනලා දුවනවා, අර පැන පැන අර හිලෙන් ඇවිදිලා විවිධ සත්තු ගුරුල්ලෝ යනවා. ඒක එක සත්තු යනවා. ඒක කොහොම ගන්දබ්බේ? අතේ චිත වෙලා හිටන් අර මේ තිරිසන් අත්බැග වලට ඇවිදිලා. එයා පිට වෙලා යනවා. කලාතුරකින් කියන්නේ තමයි මිනිස් වෙලා ඉති මිනිහෙක් වශයෙන් ඉදරින් එන්නේ බොහොම කලාතුරකින්. දේවත් වෙනවා දකින්න හම්බෙන්නේ නැහැ. ඒ තරම් අඩුයි.
ini bohong aja, kalau tiri sanggup itu orang lah. Ya apa? Kau yang mati nanti lah, yang depan lo yang ringin orang ini. Tena api ringin mana, betul ini kira kian deh. Ini kan dia. Di saat terlalu kapan mana bingung, kan dapil. Jadi mana tiada, jadi sih mau di nasi kau lagi lebaran sama. Itu kan juga macam bingung. Jadi itu lagi lebaran sama, tamang ini monahai buja apa kerana ni itu orang ini. Jadi sih mau di nasi kau bisanya macam kari. Mana hari apa kerana punya anak bodoh naik kerana apa ni? Ini jadi ni mahabau di mana di lantai lantai kian ni? Apa itu misalnya agak sini ada di sana ni? Yang kian ni budaya nanti ke bala kita bali. Kuru kian ni matu ni di sana ni. Ini mana nanti apraman logo sate ni mahakarana kian ni? Apa bala kita tu ni? Ya bala kita tu ni kita mesti siar bilau kita wasit di ni siar rumah ada harapan kita terlalu dia no. Ya bala kita bali siar rumah ada sakti dia no. Ani paling tak beri logik ni bimbing juga waktu itu sama jadi ni mahabodhi nuansi. Nau tadi beri orang jadi ni mahabodhi nuansi, saya nak ohegi ya tiga orang, ya tiga orang tu saya ni ber. Ini beri je jangan India saya ni buluang, ini kahari. Ikan tu saya beri pentak, tapi dua hari ni satu hari tu pernah ni tu saya ni kan ni kamaru ni tu, ni ni kan mana dia ni.